න් හන්ස ව්චනය න අපී දකිනවා අලුත්ගිවිස්සුමේ විශේෂෙන් ක්‍රියාපොතේ බොහෝ වර ඒ ගෝලයන් දෙවියන් වහන්සේ සමග කාලය ගත කරමින් බයිබලට ප්‍රකාශ කන ඔවුන් ආත්මෙන් පූර්ණ වී සිටියයි කියලා නිතරම ඔවුන් ආත්මයණන් වහන්සේගේ මඟපෙන්වීම ලබා ගත්තා පූර්ණ වුණ ඉති. අපිත් දෙවියන් වහන්සේගේ වචචනෙන් ද ආත්මෙන්ද පූර්ණ වී අපිසිටන විට අපිට පුළුවන් ඒ නැවුම් භාවෙන් ජීවත්වෙන්න මකද නැවුම් භාවෙන් ජීවත්වීම ඉතාම වැදගත් බයිබලයට කියනො සැනසිලි කාලයන් පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුකෙන් ඔබ කියවන්න ක්‍රියාපොතේ තුන්වැනි පරිච්චයදේ දහනමේ කියනවා එබැවින් ස්වාමින් වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයක් පැමිණෙන් ලෙසද ඉති සැනසලි කාලය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුකයෙන් ඉතින් අපි දෙවියන් වහන්සේ තුළ සිටින විට ආක්මෙන් පූර්ණවී සිටින විට අප පුළුවන් දෙවියන් වහන්සේගේ ප්‍රඥ්ඥාවෙන් ක්‍රියා කරන්න ඒ විතරක් නොවෙයි ඒක අපට ආශිර්වාදයක් වෙනවා. අපට පුළුවන් ස්ථාවරව ස්ථීරව මේ දිවීම දුවන්න බොද බොහෝ අයාද ලිස්සන පොළොවක ඉන්නොමෙන් සිටින්නේ. සැලවෙනවා කාකාර පරීක්ෂාවන් නිසා අනේකාකාර ඉගැන්වීම්වලට ඔවුන් යොමු වෙනවා නමුත් අපේ හදවත අප ස්තර කරගත්තන දෙවියන් වහන්සේගේ වචනය කෙරෙයි අපි සැලෙන් අවශ්‍යනය බයාවෙන් අවශ්‍යනෑ අපි හදවත උන්වහන්සේ කෙරෙහි ස්තීරව තබාතිබර නිසා එනිසා අපි උන්වන්සගේ ආත්මයෙන් පිරනොය කලැන අප ශුද්ධාත්මයන් වහන්සේගේ භාෂාවෙන් යක්ඥා කිරීමෙන් මග පැෙන්වීම මලබාගෙනති ගොලියෝ අලුදගිවිසේ දකින ක්‍රියාපතය වුන් ආරම්භ කළේ අන්‍ය භාෂාවෙන් යාාපඥා කිරීමෙන් තමයි ඒ සභාව ආරම්භ වනේ ඒ විතරක් නෙමෙයි බයිබලය අපට ප්‍රකාශ කනො ඒ අය පූර්ණ වුණ ශුද්ධාත්ම බලයෙන්. ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වනාම අපට පුළුවන් ඇත්තටම අනුග්‍රහෙන් ජීවත්වෙන්න. අනුග්‍රහෙන් ජීවත්වනවා කිය අපට බලවත්සේ සාක්ෂිකාරයෙන්න්න පුළුවන් පි පදයක් කියවමු. යිට ප්‍රකාශ කරන අපි කියවමු ක්‍රියාපොතය හතරවෙනි පරික්්ෂේදය මේ අයට මේ පේතුරු සයෝහන් විසින් කලාවූ මේ හන්ස්කම මේ අපි දකිනො කොර මනුෂ්‍යයකු සුව කලා ඒ හස්කමෙන් පස්ුව ඒ යුදෙව් නායක පිරිස කෝපෙන් සිටියාඒ අය කෝපෙන් බොහෝසේ කෝපෙන් සිටා මේ යුදෙව නැන් යු සන්සක ගෝලයන්. ඩංගෝට ගෙන ඒ අයට තර්ජනය කළා මේ යසු සහන්සගේ නාමෙන් කතා කරන්න පයි කියලා බලන අපි පදකීපයක් ඒ පරිච්චේද කියවම මොකද අපි මේ කාලේද දකින්නෝක තමයි මේ දේම තමයි අද පතලවීති බෙන්නේ දා හත්වනි පදේ සිට අපිේම හතරවනි පරිච්චිද ක්‍රියාපද නමුත් සනගාතරයය තවත් දුරට පතල් නොවන පිණස්ස මින්මතු කාටවත් මේ නාමෙන් කතා නොකරන්න ඔවුන්ට තර්ජනය කරමමු යයි කීවෝය මේ තමයි ඔුන්කිවේ අපි තර්නය කරමු අපි ඔවන්ට පිඩා කරමු තර්ජනය කරමු. මේ අයට ඒ නාමෙන් කිසි දෙයක් කතාක් නොකරන්නේ කියලා. තමද ඔවුහු ඔවුන් ගෙන්වා. ඒ සුසාහසේක නනාමෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද නූගන්නවල ලෙසද ඔවන්ට අග්ඥාකලෝය. එතකොට පිරිිතුරක් ලෙස. ම නොමු ේතරුස් යහන් උන් ත්රදම දෙවියන් මාන්සිට ඇහු කන්දීමට වඩා නොමබලට ඇහු කන්දීම දෙමවියන් මාන්සේ ඉදිරී හරිද කියයා නොබලාම විනිශ්චය කරන්න. මක් මනිසාද අප ඇසු දුටුදේ ගැන කතා නොකර සිටන්ට අපට නුපලවන්නේ කීබෝය. ඉතින් ඔබ අසනදේ ඔබගේ ජීවිතයට සාක්ෂයක් ලෙස තිබන දේ ඔබ කතා කරන්න. ඔබ විරුද්ධව යම් කනෙක්. ැගී සිටියත් ඔබ ීරණනේගර ගන්්ඩ මගේ හදව තේතිබන සාක්ෂිය ම අනිවාර්ම කතා කරනවා. මම දකිනදේ දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාකාරිත්වෙන් මම අදදැකතිබන දේ මම ප්‍රතික්ෂේප කරනිරෑ. මගේ සාංක්ෂය මම ප්‍රකාශ කරන ජ පස් ේ තන කිය ෙන විසිස එක. ක් නිසාද අප ඇසු දුට දේ ගැන කතා නොකර සිටි ා අපට නපලුව නයි කීවෝය සිද්ධ වුණුදේ ගැන සිියල්ලන් දෙවයන්හන්සිට ප්‍රංසා කල බැවින් සැග නිසා ඕන්ට දඩුුවම් කරට අන්දමක් නොදැක ඔහු ඔවුන්ට තවදුරටත් තර්ජනයකොට අන්ට හැරියෝයිති මේකයි ඔවුන් තර්ජනය කළයි අි තවටිකක් පහතට කියෝමු විසි අට ඔබ ආලේප කළ ඔබගේ ශයුද්ධ සේවක වූ ඒ සුස්වහන්සිට විරුද්ධව සැබවින් හොරෙද. පිල්ද අන්‍ය ජාතින ඊස්ට්‍රයිල් නග සමග මේනුව රැසුවයල් දැනුතු ස්වාමිණි ඔවුන්ගේ තර්ජනය බලා දැනුත්යාය යෙසුසාන්සේට කලාවූ තර්ජනය අපටක් කරනවා ස්වාමිනි ඒ තර්ජනය බලා තර්ජනය නතර කරන්නකි වෙන ඒ ගෝලයන් යක්නා කලේ නෑ ස්වාමනිි මේ පීඩා පරික්ෂා තර්ජන නතර කරන්න කියලා ස්වාිනි උපාන්සිට පේන ඕවන් කරන තර්ජන පීඩාවන්. உන් අප முணவாගේ பாනක අද හස්තු දෙ මේ நாෙන් කතා කරන්නே பை කිය තර්ජන බලා දැන් ඥාව වවල්න உ කරන්න ස්වාමිණ එයාගේ තර්ජන බලා சුව කිරීමට බොහෝ අත දිගු කරන කල ඔබගේ වචචන නිර්பීතකමෙන් කතා කරන්නටත් ඔබගේ ශුද්දධ සේවකයාාවූ හසගේ நாය කරනපටගෙන හස්කද පුதுමද කරண்டත් ඔබගේ දසන්ண்ட වරදුන මැන வை කියී යක් னா කළ முො ද නිර්බීතකමෝදේ. ස්වාමිනිි අපට නිර්පිතකම ආත්මය දුන නිසාස්තුෘතියි වචචන කතා කරන්නට එයායට එරෙහිව ඒ අය ප්‍රකාශ කරන දේවල්වට විරුද්ධව අපට ඔබ වහන්සේ හාස්කම් පුදුමදේ අප මාධ්‍ය කරමින් එයායට කිසි දෙයක් එවිට කතා කරන්න බෑමකොද සලකුණු ලකුණු පුදදුමදේ කරන විට මනුෂ්‍යන් දකිින් තියන. මනුෂන්ගේ ජීවිත වෙනස් වන මනුෂ්‍යන් ඒ ස්ේ ලබාගෙන සුවෙන් ජීවත්වට යනවා ඒ විත රක් නොවයි මනුෂ්‍යන්ගේ ආර්ථික තත්ත්වය දෙවියන් වහන්සේ දියුණු කරන්ටයන ඔවුන් හැම අතින්ම ආශිර්වාදේ ලබා ජීවත්යෙන්රන. තින් පුදුමාං කාර දේවල් වෙන විට මෙතන අපට කියීනවා. ඕ ාඥා කර නිර්බීතකම තර්ජනය අතර කරන්නම ඉතින් ඔබට යම් කෙනෙේ ඔබගේ ඇදල්ල නිසා තර්නය කරනවන තර්ජනය කිරීම අතර කරන්නෙ පා ඔබ නිර්බීතකම දෙෙසා. ඔබ ස්තුති කරන්න ස්වාමිනිිමාව මේ වචචනය සාක්ෂිකාරයකු මෙන් ප්‍රකාශ කරන්න නිර්බීත හදවතක්මට දුන නිසාස්තුති බයිබලකි නෝ ධර්මිෂ්ටය නිර්බීතකමෙන් සිට නොයි කියලා ධර්මිෂ්ටය සිංහයුමෙන් නිර්බීතයි කියලා ඉතින් ඉට පස්ේ ඔඕන් ඥයක්ඥා කල ඕන් ඥා කළ පස්සු ඔඕන් ැස් සිටි ස්ථානය කම්පාාවයත්. සියල්ලොද ශුද්ධාර්මය පූර්් නව දෙවියන් වහන්සගේ වචනය නිර්භීත ලෙස කතා කළෝ ඉතින් මේ මහත් අනුග්‍රායන් ඔවුන් ලබා සිටිය මේ කාලේදී තිස් තුනේක කියනවස්වාමි වූ ය සුවාන්සගේ නවත නැගටීම ගැන ප්‍රේඩිතයෝ මහත් බලයෙන් සාක්ෂි දුන්නවය මහත් අනු ග්‍රාය ඔවන් සියල්ලන් කෙරෙහි තිබුණේය. ඉතිං ඒ වච්චනය පතල වුණ. ඒ කාලේදේ ඒ හ සමාන අපි නැවතවාරයක් දකිින්ටයනවා දෙවියන් වන්සේගේ අනුග්‍රහය සභාව තුළ පතලවැෙන්ටයන නමුත් තර්ජන පීඩා නතරවෙන්නන්නේ නැහැ අනි වාර්යම පීඩ පැමිනෙන්ට යනවා නමුත් අපි සාක්ෂිකාරයන් ලෙස හිට දනිමු. අපි ඇැහිල් පිටුපාන නැතුව අපි ඇදහිල්ල තුළ ස්ථාවරවී අපි ප්‍රකාශ කර මේකයි මම විශ්වාස කරන්නේ අපි දකිනවා පරණග විස්සුමෙත් යෂවා සහ කාලෙබිහිටගත් තාකාරම ඔබහිට ගන්න ඔබ බයවෙන්න එපා එඒ අය ප්‍රකාශ කරන දේ මොකද මෙවැනි කාලවල් වලදි අපි දකිනවා මනුෂ්‍යයන් සලවෙනවා මනුෂ්‍යයන් ඇදඉල්ලෙන් අහක්වයනවා මනුෂ්‍යයන් ඇතර පැක්ලීමට ලක්කනෝ මුලාවෙනවා ඔබ තීරණය කරගන්න මම මේ වචනය තුළ පවතිරා. මෙවැනි ඉගැන්වීම් තුළ මේ මුල් සභාපතුලොත් තිබෙන ඉගැන්වීමම් තුළ අපි පවතිීම ශුද්ධාත්මයෙන් පූර්ණවීම වචනයෙන් පපුර්ණවීම සාක්ෂිකාරයන් වීම? නිර්ීත කමෙන් හැසිරීම ඒ දෙවන් වහන්සගේ ගැන්වීමම් තුළ අපි ස්තිරවේමු. දෙවන් වහන්සේ පක්ෂය නොයි කියලලා අපිට පුළුවන් දකින්න මනුෂ්‍යය මොනවා කරක් දෙවන්හසේප සමග හිත්න ම් අපි කිසි දෙේකට බයාවෙන් අවශ්‍යනය. හරි අපි පාඩමට යමු අපි මුලාව ගැන පාඩම් කීපයක් කරමින් සිටින. මම ගිය සතියේ පාඩම කර මුලාව ගැන ඒ විතරක් නෙවේ මම ධානියල් කතාව නම්වැනි පරිච්ෂයදෙන් මම උපටවා ගත්තා පද කීපයක් මේ සති හැත්තෑව අවසාන් වෙලා ඉවරයි කියලා මමුකද බොහෝ අය මේ ධානියල් පොතයින් මනුෂ්‍යයන්ව උගන්ව රවට්ටල තවමත් පරණ ගිවිසුමට යනවා නමු අපි බයිබලේෙන් ඒ සති හැත්තෑව ගිය සතියේ පැහැදිලියූ බැලුව දෙවියන් වන්සේ අපට බයිබලේ මෙවැනි පද දමාතිබෙන්නේ අපි හරියාකාරව වචිනය වටහා ගැනීම පිණස්ස අපි කිසිදේකට පැකිලෙන්ට අවශ්‍යනෑ ඒ සියල්ලම දෙවන් වහන්සේගේ වචිනය අපි දුටවා ඒවා සියල්ලම ඉටුවී හමාරයි කෙල තිං සති හැත්තෑව කියලා මමගේ සතියේ කිව්වා අපි ධානියල් පොත්‍ර හරෝම නැවතවාරයක් මමඒ කියල දෙන්නම් පැහැදිලි කරලා දෙන්න ධානියල් පොත හරෝම අපි දම් මෙනි පරිච්ෂයදේ අපි බැලුව විසි පහේ සිට සාමාන්‍යෙන් අනාවැකි ප්‍රකාශ කරන්නේ දවසට අවුරුද්දක් බැගින් නැතොත් අවුරුද්ධකට දවසත් බැගින් ඒ සති හැත්තෑව කියවෙන්නන්නේ ඒැනෙ සති හැත්තෑව කියන්නේ වසර හාර්සිය අනුවක් සති හැත්තෑව කියන්නේ වසර හාරසි අනුවක්. මේ ස්ථානයේදී ඒ සති හැත්තෑව ආරම්භ වන්නේ පළමුුවෙන් එතන කියනවා විසි පහේ මෙසේ දැනගෙන තේරුම්ගන්න ඉතින් පළමුගේ තේරුම් ගන්න කෙල කියෙන. මුලින් කියනවා සති හත ඊට පස්සේ කියනවා සති හැට දෙක. සති හත සති හැට දෙක. ඒ දෙකම එකතුනාාම සති හැටනමයයි සති හතක් ඉට පස සති හැට දෙකක් ගැන කතා කරනවා ඒ දෙකම එකතුනාාම සති හැට නමයයි ඉට පස් සිතුරුවන්නේ තවයි එක සතියයි හැත්තෑ ට ඉතුරුව එක සතියයි. ඒ සතිය තමයි මේ මුලාකාරය මනාද කරන්නේ ඉදිරි අනාගතයේ තිබෙන්ට නවයි කියල කියන්නේ. නමුත් මේ සති හැට නමේ අවසන් රුණහම. ඒ ඉතුරු එක සතියේ ඒ කාලේ පටන් ගනේ ඒ සතිය පටන් ගන්නන්නේ ඇතටම ඒසුස් වහන්සේ සුභාරංචීයේ වචනය ප්‍රකාශ කරපුදා පටන් ඒ වසර හත සතිය කියන්නේ වසර හතක් ඉතිං ඒ සතිය ඒ වසර හත ආරම්භ වෙන්නේ ඒසුස් වහන්සේ සුභාරංචීය වචනය කතා කරන්න පටන්ගත් තම පොළොවේ ශුද්ධාත්මයන් වහන්සේ පූර්ණව වුණ එවි උන්වහන්සේ දෙවන් වහන්ේගේ රාච්‍ය ගෙන කතා කර කවරුත් එතක් න් මාන්සගේ රාජ්‍ය ගන කතා කර තිබුණු නෑ ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේ ඒ දෙවැනි මාලිගාව ගොඩනගන්ට අනදුන් පස්සු නැත්නං අනයක් දුන්නා අපි නැවතවාරයක් මේ දෙවැනි ගොඩනැගිල්ල දෙේව මාලිගාව පීනයි කියලා ඉතින් ධානියල් දුටු දර්ශනය අපි දකිනෝ ස්රා සහ නෙහෙමියා දෙවැනි මාලිගාව ගොඩ නගු ලැබ්වා ඔබ කියවන ම පදික දෙන්න ඔ ෙදරගලාල කියවන්න ස්රපොතේ තිබිෙනවා පදකීපයක් අපි ඒ කියවන්නේ ස්්‍රපොතේ පළවිනි පරිච්ෂේදේ එකේ සිට තුන දක්වා තිබෙනවා. එතන යිරස් රජු මාලිගාව ත නිමකරන මෙන් අන කලාා. නමුත් ඒ මාලිගාව සම්පූර්ණම තනා නිම කළේ අර්ථක්ෂතා රජුගේ කාලේදී. ඒක තමයි බයිබලෙකයන් ඉතින්. ඒස්්‍රරපොතේ හයවෙනි පරිච්චේදේ පලවිනි පාදය අටේ කියනවා එයටකට මේ අර්ථක්ෂතා රජු කියන ඒ රජු පර්සියානු රටේ නැතං ඒ දේශයේ රජමෙන් සිටියන් ඒඒස්රපොතේ හත්වනි පරිච්ේදේ විසි එක විසි පහස්සහ විසි හය පදේ එතන ඔහු අන දෙනවා අපි දැන් මේ මාලිගාව ගොඩ නගමු කියලා. ඉිය ඔහු හැමදේටම මාලිගාවට අවශ හැම දෙයක්ම නෙහෙමඥට එස්රට ලබා දුන්න. ඉතින් අවස්සර ලැබුණ ඔවුන්ට මාලිගාව ගොඩනගන්නන ඒ දෙව මාලිගාව. ඒ දෙවනි මාලිගාව සම්පූර්ණයම කඩාබිඳ වැටනට. ඒක සිද්ධ වනේ රෝමාණු අදුරාජ්‍ය සම්පූර්ණයම කඩාබිඳ වැටනට පස්සේ. ඉතින් සති හැත්තෑව සම්පර්ණයම නිමී හම රයිදි. ඒසුවාහසේ සුභාරංචී වචනය ප්‍රශක්‍රපුදා පටන් න්ස උත්තන වීමෙන් තවත් වසර තුන හමාරකට පස්සෙ ඒ කාලය වෙනකම්ම පවල්තුමා ප්‍රකාශ කරනවා යුදෙව්වාන්ට මේ සුභාරංචි වච්චනය ඔබ එපා කලා එතැන් පටන් ඕහු කිවා මේ ලෝ මුළුල්ලේ අන්‍ය ජාතීන්ට සුභාරංචි වචනය ප්‍රකාශ කරන්න ඉතින් සති හැත්තව සම්පූර්ණයම නිෙමවී හමරයිති අපි පද කීපයක් බලමු. දෙවියන් වහන්සසිගේ වචල් නැවතත් අපිට පුළුවන් එදකොට බලන්න. ෙුහන්සේ ප්‍රකාශ කල පදකීපයක් බලමු මාක් මොකද ඒසුහන්සේ තැනින් තැන ප්‍රකාශ කලා උන්වහන්සේ මෙසිිය ස්තුමා කියලා මේ පදන අප බැලුව වන්හන්ේ තමයි ආලේපළත් තැනත්තා සමහරු කියන මේ ආලපළ ැනත්තා අන්තකෘස්තුස් කියලාම පදවල න ැනේ අතකෘස්තුස් කිය නැමුත් අන්තකෘිතුස් කනේ මතනතාකාරන ආලේපලත් තැනත්තා ගැන ආලේපලත් තැනත්තා කවුද ස්වාමී වූ Yesෙසුස් ටිසුස්හන්ේ ඉති උන්වහන්සේ තමයි අපි මෙසිියස්වරයානු ඉතින් එතන පැහැදිලියෝම එතන ප්‍රකාශ කරනවා. අපි හරෝ මතව් සුභාරංචි කොතනින්ද ආරම්භක් කලේ කියලා අපි නැවත නැවතමාරයක් වචනය මනී කරනුට අපිට පුලුව මේ පදවලින් තවත් අපට ඔප්පුෙන තුන්වැෙනනි පරිච්චේද දාසේ සිට අපි පදකීපයක් කියෝමු මතව සුභාරංචි. සුසාහන්සේ බෞතිස්ම ලැබ එකනෙහිම දියෙන් ගොඩ නැගුණුස්සේක බලව අහස උන් වහන්සේට විවරවිය දෙවියන් මාහන්සගේ ආත්මයණන් පරවයකුමෙන් බසිනවාද තමන් පිරිට පැමිෙනවාද උන්වහන්සේ දුටුසේක තවද මෝහුමාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමින් ආසෙන් හඬක් විය. ඉතිං දෙවියන් වහන්සේ Yesසුසාාන්සේ කරන්නට පටන්ගන්න සේවය ස්ටීර කරන ලැබවා. දෙවියන් වහන්සේම අහසෙන් හඩක්. ම උන්වහන්ේ ආරම්භ කල සේවේ ස්තීර කලා. මාක්සු භාරංචයේ අපි මේ පද හෙම්ම පුටනුවන්න වෙයි අපි පද බලන්නනෝ මේ පාඩමට අදාල වෙන්නේ කොහොමද කියලා. මාක්සු භාරංචයේ පලවෙනි පරිච්චේද. ඒසු සහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළ දාහතර සිටකමු. යොහන් පාවාදනු ලැබවායින්. ඒසු වහන්සේ ගලිලියට පැමිණ දෙවියන් වංන්සිගේ සුභා රංචිිය දේශනා කරමින් කාලය සම්පූර්ණ විය. දැම්බලා ඉතන කියන ස්ෝමින් වහන්සේ කාලය සම්පූර්ණ විය එකඇන්නෙ දැන් ඒ සති හැත්තෑව ඉවරවෙන කාලය අවසාන සතියට පැමිණ තිබෙන්නේ. කාලය ගැන කතා කරන්නේ එකයි. ඒ සුහන්සේ කාලය සම්පූර්ණ විය සති හැත්තෑව නැත්තං හැට නමය ආරම්භ වන්නේ මෙතන පටා. එක සතියක් ඇතුලතිදී. එතන නියල් පොතකිින සතියේ මැද බාගේයේද යස සසාන්ේ ඔසවා ගැනිිග නැත්තං කෘුෂ පත්වීම ගැන. ඉතින් මෙතන තමයි ආරම්භේ යෙසු සහන්සගේ හැට නම්මලි සතිය හැත්තැව දක්ම ආරම්භය මෙතන. කාලය සම්පූර්ණවිය දෙවියන් වහන්සගේ රාජ්‍ය සමීපය පසුත්ඇැමලි වී සුභා රංචිය අදහන්නයි. න් සේක ඉතින් සුසාන්සේ ස බාරංචය ප්‍රකාශ කළ කාලය සති හැටනමේ ආරම්භෝුණ. ඉතින් එත්තනින් අපි දකිනවා සුවාන්ස සුබාරංචිය දිගටම ප්‍රකාශකරු ලැබ්ව ධනියල්ගේ නම්වැනි පරිච්චේද නාවකය මෙතන සහත්තික ලෙස අපි එතන සනාත වෙනවා අපි දකිනවා. ඉතින් මේ කාල පටන් ඒ සු න්ස බාරංචි වචරේ ප්‍රකාශ කර මක් සුභාරංචි, අපි හරෝමු දාසේවැනි පරිච්చේද සි වන පදේ ඕහු පිටත්ව ගොස් දැන් ේසු සහංසගේ ෝලෝ ඒ අය පිටත්ව ගොස් සියලු තැන්වලම දේශනා කලෝය ඒසු සංන්සගේ ගෝලියෝ දැන් හැම තැනම මේ වචලේ දේශනා කරන්න පටන් ගත. ඒ ඉතුරු වසරතු නහ මාල කාලේදී. ඒ අවසාන සතිය එතන ඉතිං ප්‍රකාශ කරන ස්වාමින්න් වමාන්සිද ඔඕුන් සමග ක්‍රියා කරමින් ඕවන් අතින් සිද වූ ලක්ුණුවලින් වචචනය ස්තිරකළ සේකල්. ඉතිං අපි දකිනවා ඉතුරු සතිී. නහමාර නැත ඉතුරු වසල තුනහමාර කාලේ ඔවුන් ප්‍රකාශ කරුන් ලැබවා හෙබ්රපොතේ දෙවැනි පරිච්චයේදේ අපි පදවලින් අපි සනාත කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන දේවල්. හෙබ්ෘුපොතේ දෙවැනි පරිච්චයේදේ අපි කියවුමු දෙකේ සිට ක් නිසාද දේවදූතයන් කරනකොටගෙන කියනලාලද වචනය ස්තිරවී සියලු වරද ක්‍රියාවලටත් අකිකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබනේ වීනම් පළමු ඇෙන්ස්වාවින් වන්සේ කරනකොටගෙන කියන ලදව් ඇසුවන් විසින් අපට සිර කරදුන්නව මෙපමන මහත් ගැලවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැලවමුද. ඉතින් දෙවියන් වහන්සේගේ ගැලවීම තයිඋන් වහන්ස දැක් ප්‍රකාශ කරුන් ලබාන්නේ. යව සාන කාලයේද මොනමගේ සුවාාරංචියක්ද පතලවෙන්ටයන්නේ ගැලවීම සුභාරංචිිය. හන්සේ මේ අවසාන காலேதிී එකමதோய் පத்தல வேண்டுන්නේ அவවසාனே வனக்கா அவසාே வனத்துரு மாන්சே னோ කොහොමද மහත් ගැලවීම. ඉති னுුஷ්‍යන් මේ மහත් ගலවීම பாக்கරணவானா தவත් ගலவேண்டு வனකිසි ක්‍රමයක් නැහැ දෙවන් மහන්සේ ලக்குணவலிින් புதுமோவින් அநேக்காக்காரா ஆஸ்ச்சரைவலிந்த சுக்கிய කැමැත්த்தලෙස ශුදතාත්පණන් වහන්සේගේ දீීමමண වලින්ந்து ඊට සාක්ෂ දුන් සේக. පි දකිනෝ අද සභහහාාවන් වල ශුද්ධත්මෑන් වහන්සගේ සලකුණු ලකුණු දකිමින්, අපි ඉදිරයට තවත් දකිින්ටයනො දෙවියන් මාන්සේගේ ලක්කුණු සලකුණු. ඉතින් අපි දෙවියන් මාන්සේගේ වච්චනෙන් දකින කාලයේේ සම් පුූර්ණව වන අපිහරව නැමතවාරයක් යෝහන් දහත්තු වන. යෙසු සහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා ධාතුන්වෙනි පරිච්චේද පලවිනි පාදය. පාස්කු මංගල්ලයට පළමුුවෙන් යෙසුසාහන්සේ මේ ලෝකින් පිටත්ව පියනන් වහන්සල්ලාඟට යන තමන්ගේ පැයා පැමිණ තිබෙන බව දැන මේ මොකක්ද මේ පැය යෙසුසාාන්සගේ කුර්ස පත්වීමේ පැය. ඒසු සහන්සේ පියාණන් වහන්සේ වෙතර නැවත යෑමනැත්තං සම්පූර්ණයම පාපේ පූජාව ඉටු කිරීමේ පැය ඒ පැය පැමිනියා. කිය උහන්ස ප්‍රශ කනවා යොහන් දහන් නමේ ඇති හෙ උවහන්සේ තන අපට ප්‍රකාශ කරනවා පැදිලොෝ මොහද උන්වහන්සේ කළ ක්‍රියාව. යොහන් දහ නමේ තිහ උන්වහන්සේ කුරුසේදී එල්ීගෙන සිටින විට අපි විසියාටය සිට කියමු ඉන් පසු ඒසුස්වාන්සසි සසිියල්ල තින්දුුවී තිබෙන බව දැන මට පිපාසෑ කීසේක හැම දෙයක්ම උන්වහන්සේ ඉටු කර හමරයි. உන් හස தයි පප පූජාවனே பරණ ගිවිසமே ඕ දිගින් දිගටම பූජාවන් புද කරමින් සිටිය වසර හර්දාහ හදාහ ව කල් வෙන . ஓ பாப்ப பூජவான் புද කරමින් සිටිය ම් பூජ කලා තමන්ගේ පප දෙසා නමුත් මේ කාල වෙනවිට சு சසි සල්. තිබෙන බව දැන හැම දෙයක්ම දැන් දේව කැමැත්ත තුලින් ඉෂ්ටවී තිබෙන මට පිපාසයි එකී සේක එහි කාඩියෙන් පිල්ලු භාජනයක් තබා තිබුණයේ එබෙවින් ඕහු කාඩි පොවාපුූ මූදු හත්තක් හිසොප් දන්්ඩක ගසාඋන් වහන්සේගේ මුකෙටලංකළෝ යෙසු සහසේ කාඩිගත් පස්සු තින්දුනය කියා හිස්ස නමත් තමන් ආත් මේ බාරදුන්සේක මොකක්දු වහන්සේකි මෙතන ප්‍රකාශ කළ තින්දුනා කියලා පාපේ පූජාව කළ හමාරයි. නැවතවාරයක් මනුෂ්‍ය පාපය වෙනුවෙන් බැටළුවක පූජා කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් පටන් අලු ගිවස්සුම ආරම්භ වෙන්ද්‍රයනය කියලා ඒ සුස් වහන්සේ මෙතන තින් දුුවක්තුන්නම්. ඉතිං ඒක තමයි අපි ප්‍රකාශ කරන්නේ අලුත් ගිවිසුම තුල දී තිං එතන අපට කිසි වියවුලක් නැහැ මේ පදය මීට සමානවතිබිෙන මතය විසි හතේ පනහෙත් මා පහලවේ තිස් හතේ ලක් විසිතුනේ හතලස් සයි. ස්ුභානංචි හතරයම ඒ සුසාන්සේ ප්‍රකාශ කනවා විටයක් වෙනස්විදිීට ප්‍රකාශ කරුණු ලබනවා. හැම තැනමත් මේ සුබාරචි හතරයම කියන උන්ේ කළල ක්‍රියාවයිතින්. ඒ සුසාන්සගේ කෘසපත්වීම තුළින් අපි දාකිනවා. සුස්වාහන්සේ යරුස්සලමට පැමිණියාාවූ ඒ දුක්මමු සුද්දේ නැත්තං යරුස්ලම වෙනුවෙන් වන්හන්සේ රුලම දකිමින් කිව මෙතන කිසි දෙයක් කිිතුරුුවෙන්ඩ යන්න මේ මාලිගාව ඒ දෙවැනි මාලිගාව ගැන කතා කරේ කිසි දෙයක් කිිතුරුුවෙන්ට යන්න නෑ මේ හැම දෙයක්ම කඩා බිඳ වැටෙන්ටයනවා නැවත මාරයක් කිසිම මාලිගාව ගොඩනගෙන්ට යන්නෑ උන්වහන්සේ ඒ මාලිගාව උන්වහන්සේ කතා කර වන්සේ ශරිීද ගැ න් වහන්සගේ ශරිරරයේ එතෙක් කාලය වෙනකං අපි දාකිනෝ මාලිගාව ඔවුන් සාලමෝන් විසින් ගොඩනග මාලිගාව තමයි කතාකර මුලින්ම ඊට පස්සේ අපිදාකින නහිම අය විසින් ගොඩනගන මාලිාවව ගැන කතාකර මෙතන ඒ සු සහන්ේ කතාකර වඋහන්සේගේ ශරීරේ මාලිගාව කියලා ඒ මාලිගාව ඒ ශරීරේ තමයි වහන්සේ පූජා කළ ඊට පස්සේ අුදගි විසුම අපි ාකිනව පලමිනි කොරතිතුන්නේෙ පරිචිද දස්සේ අපේ ශරීරය දැන්වුන් වහන්සේගේ මාලිගාවයි. වෙනම මාිගාවක නෙම අපි නමස්කාරන්නේ ඒසු සහසේ මාලිගාවක් තුළ නමේ ජීවත්තන්නේ දැන් අලුත්කිව සුමතුලින්න අප ඒසු සහන්සේ පිගෙන සිනිුව වන අපේ ශරීරය දේව මාලිගයිතය අපි ප්‍රකාශ කරන දේගෙන අපි තවර රනානං එතකොට අපිට මොනමගේ ඒන්තකෘස්තුු සය විල්ල ප්‍රකාශකරත් අපි බයවෙන්නේ නෑ මකද අන්තකෘසුස්ල ප්‍රකාශ කරන්නේ මාලිගාවක් ගැන ඒ මාලිගාව ඇතුළේක පූජකයක් සිටිනවා ඔබට පුළුවන් ඒ දේවල් ඔබ ආත්මෙන් ගමන් කරන්න මටාගන්න අතක්‍රස්සස් කියන කවද කිය. ත්ම ටින කොට පුලුවන් නමුත් අපි දෙවියන් වහන්සේගේ වච්චනේ ප්‍රකාරයට අලුත් ගිවසු මේ ප්‍රකාරයට අපි දන්නව දෙවියන් වහන්සගේ මාලිගාව කියන්නේ අපගේ ශරීරෑ. ඉතිං මේ ස්ථානයේදී අපි දකිනව ඒ සුස්වන්සේ ප්‍රකාශ කළබූ කාලය පැමිණ තිබුණ සම්පූර්ණයම පූජාව විෂ්ට කරමින් තවත් වසරතුනා මාරක කාලයකු තුලදී අපි දකිනෝස්ථේපන් ගිය සති අපි බැලූ අපි විස්තරව බැලූ අප ආයිත් බලන්නඒ පදවලින්. ඒ ස්තේපන්ගේ මරණේදී ස්ටේපන් දුටුවයි කොහොමද සු සහන්සේ නගිටිමින් ඕ ආචාර කලා ඒන අලු ගිවිසුම දැන් අන්‍ය ජාතීන්ට නැවතවාරයක් මේ ස්ුභාරංචියය පතල ඔබ කලදේ හරි ඔබ යුදෙවන්ට ප්‍රකාශකකා යුදෙවන් ඇතටම ු ස්වාන්සගේ වචන ප්‍රතික්ෂේප කර බොහෝ අවස්ථාවන්තිබනා Yesෙසු ස්වාන්සේ ඒ ප්‍රකාශ කළ වචචන යුදෙවරුන් කෝපී ු ස්වාන්සේගේ වචන ප්‍රතික්ෂප කර ඔබ මතව සුභාරංචියේ කියවවානම් විසියක විසි දෙක විසිතුන. ඒ අපි මුළු පරි්චේද කියන්නේ නම ඔබ ගෙදර ගහිල්ල. ඒ පරිච්චේද තුන කියවන්න මත උස්භාරංචේ. මොන මගේ විරුද්ධතාවයක්ද යසු සහන්සිට පෙන්නුම් කරේ. ඒ යුදෙව නායකයෝ. Yesසු වහන්සේ ගල්ගසා මරාණ තරමට ඔවුන් තර්ජනය කලා. එතන Yesසු වහන්සේ ප්‍රකාශ කර ඒ මනුෂ්‍යන්ට දුක්වේ කියලා. දුක්වේ. ලියන්නන පරිසිවරුණි වංශාකාර වූ නුඹලාට දුක්වේ ඒ පරිච්චේද විසි තුන්වෙනි පරිච්චේද අතවතාවක් දුක්වේ 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 කෙළ යේසු සන්සේ ඒ මනුෂ්‍යන්ට ප්‍රකාශ කර. තින් එතනින් අපි දාකිනවා ඒ ලියවෙලි වෙලින අපිදාාකිනෝ ේසු සහන්සේ දැක්ක ඒ අය ඒ නායකයෝ සු සහන්සේගේ ඒ පූජාව උන් වහන්සේ මෙසිස් කියලා දැන සිටිය නමුත් ඔවුන් ප්‍රතික්ෂේප කර. හන්ේම කියෝ ම මයි මිස්සුර න ඒ හන්සේගේ ඒ දීීම නවන් වහන්සේ තුළින් ක්‍රියාත්මක වුණ නමු ඔවුන් ප්‍රතික්ෂේප කර Yesසු සහන්සේම හඳුනා ගත්තන අපි මේ පදේ කියමු ලක් පොතේ ද නමේ බල Yesසු සහන්සේම මේක ප්‍රකාශ කරුණු ලබනවා දහ නම්වෙනි පරිච්ෂයදේ හතලිස් එකේ සිට අපි දිගටම කියමු නුවර ගැන දුක්වීම Jerusalemරසලම කෙන නුවර ගැන යසුසාන්සේ දක්ුණ. උන්වහන්සේ ලංවී නුවර දැක ඒ ගැන හඬමින් හෝ නුඹේ සමාධානයට අයිතිකාරණ මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත ඒෙ දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ නුඹ විමසා බලන කාලේ නුඹ නොදන සිටි බැවින් නුඹේ සතුරන් විසින් නුඹ වටට පස් වැටියක් නගා නොඹවටකොට සියලු දිසාවෙන්ම නුඹ කොට කරගෙන නුඹ සහ නුඹ තුල සිටින නුම්බේ දරුවන්ද පොළොවේ ගස නඹ තුලේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරෙන දවස් පැමිණෙන්න්නේ කීසේක ඉතින් ආයි සිහතරවෙනි පරිච්චේදේ මතව සුභාරංචියයේ අපි දකිනවා නැවතවාරයක් එතන ඒ සුස් වහන්සේ හඬා වැලපුන ඒසුස්වහන්සේ ගෝලයන් ප්‍රශ්න කර අවසාන්න කානය කුමක්ද කියලා මතෙවඋ සුභාරංචයේ විසිහතරවැනි පරිච්චේදේ ඒ සුහන්සේ ප්‍රකාශ කරා මේ මුලු නුවරම සම්පූර්ණයම විනාශවෙන්ටයනවයි කියලා. ඉතින් අපි ඒ පද බැලූ අපි නවතවරයක් බලන්න ඉතින් උන්වහන්සේ ඒ පරිසිවරුන්ට ප්‍රකාශ කලා. සහංසික්වා මගේ ගෘහය ඔබ සොරුන්ගේ ගෘහාවක් කර තිබෙන ඒ අය සිතින් Yesසු සංසේ ප්‍රතික්ෂේප කරා පිටතිං ඔවුන් සියලු දෙකළේ සිතින් ප්‍රතික්ෂේප කරා ඒ පදේ තිබිෙනෝ මතෙව් විසිය එකේ දොළහැ සිට දහත් වන එතැනකි නො මගේ ගෘහය ඔබ සොරුන්ගේ ගෘහාවකර තිබෙනවා ති නැවතවානයක් Yesසු සහන්සේ ඒ අයට සුභාරංචි ප්‍රකාශ කරන්නේ නැහැ කියලවුන් වහන්සේ හහිලාම ප්‍රකාශ කරු ලබ ඉතින් තවත් වසල තුනා මාර ගොලයන් ප්‍රශ කර නමුත් ඔවුන් ඇත්තටම යෙසු සහන්සේ මෙසි යස්කිලා ප්‍රතික්ෂේප කරු ලැබ. අද ඇත්තටම ඊස්ශ්‍රයිල් කියන්නේ ස්්‍රල් දේශයේ සිින ඊශ්‍රාල්වරන් නෙේ ඊශ්‍රයිල් කියන උහන්සික මුල සභාව. අද යෙරුසලම ඉන්න අය ඒ හැම රටින්ම පැමිල්ල තිබෙනම්. ඒයාය ඇත්තටම බ්‍රහම්ගේ වංශයෙන් පැමිියයයි නොවට පුළුව නුන් පකාශ කරන අපි ශ්‍රල්වරු අප යුදයව ජාතිකයන් කියලා ඉදිඒයඒ එසේ ඉන්නපුළ නමුත් ඒ යුදෙව ජාතිකය ඇතර මුළ පොම විසිර ඉන්නවා ඒ සත්‍ය ප්‍රකාශ කරනයන්න ඔුන් ඒසු සහසේ පිළිගන්න ඕනේ අපි වගේම ඒ සු සහසේ අනිමාරෙන්ම ඕඩ් ගැලුම් කර ලෙස මෙසිියස් වහන්සේ ලෙස පිගත යුතුයි මේ ගැලවීම ලබා ගඩන ම ඒසු සහන්සේ අලුත්කිවිසුවක් ඇති කලා ඒ අලුදගිවසුම උන්වහන්සේ ඇතිකළේ මුළු මිනිස් සංහතියම සමඟ යුදෙවරුන් ඒයට අයිති වෙනවා. ඉතිං ඒ සති හැත්තෑම සම්පූර්ණ වුණ ඒ කාල සීමාවදදිය ඒ පරණගිවිසුමේ දානියල්ගේ ඒ ප්‍රකාශය යසු සහන්සේ දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුවේ මේ යුදෙවසෙනකටයි. මේ යුදෙවරුන්ට දිගටම ප්‍රකාශ කර. තවත් පදයක වහන්සේ අත්තිික්කා ගහ. කියන උපමාවෙන් ප්‍රකාශ කරලා ඒසුස්වාන්සේ ඒ විසිසය එක් වෙන පරිච්චද දහටේ දහනමේතන ප්‍රකාශ කරුණු ලැබෝ අවසාන කාලේද මොනාදවෙන්න යන්නේ අත්තිිකා ගහට සිදුවෙන ඔබ පල බලඩ මොන වගේ දෙයක්ද මේ අවසාන කාලයේ සිදුවෙන්ට යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඒ පහත යනවිට විසි තුනේසිට ඔබ දිගටම කියවන හතලි තුන දක්වා. Yesසුස්වාන්සේ මිදිවත්තේ ස්වාමයා ගැන ප්‍රකාශ කර. ඒ කතාාවත් බලමු ඒසුවාහන්සේ ප්‍රකාශ කරා මතව්. විසි එකේ මිදිවත්ත ගැන කතා කර. උන්වහන්සේ. ඒ මිදිවත්ත ගැන කතා කර මේ යුදෙව සෙනක ගැන ඒ සු සහන්සේ කිව්වේ. විසි එකේ අපි කියවමු මිදිවත්ත ගැන උපමාව තිස්සනේ. උන්වහන්සේ උපමාවක් ප්‍රකාශ කර තවත් උපමාවක් අසන්න. ඒ දිගටම උපමාව ප්‍රකාශ කරලා. ි හත කියීම පසුව ඔහු මගේ පුත්‍රයට ඔවුන් ගෞරව කරනවා ඇත කියා තමාගේ පුත්‍රය ඔවන් ළඟට යෑවිය මේ කතා කරන්නේ යුදෙවු සෙනග ගැන මෙතෙක් කල් දෙවියන් වහන්සේ අනාගත වත්්‍රෝද මේ යුදෙව් සෙනගට පැමිණ කතා කරන්නට එවනු ලැබවා නමුත් එයා ඇසුුවෙන ඒ යුදෙව සනගම තමයි ඒසු සාන්සට විරුද්ධව ක්‍රා කළේ ඉතිරි මේ ස්ථානයේදී යසු සන්සේ පැවසවා නොත් ගොවියෝ පුත්‍රයා දැක මොහු උරුමක්කාරයාය.ඒ ගොවියෝ මනුෂ්‍යයන් යුගවසනක එන්න මොහු මරා මෝගේ උරුමේ ගනිමින් ඕ නොවන් කතා කකට ඔහු අල්ලා මිදිවත්වෙන් පිටදර දමා මැරුවෝය මේ කතා කරන්නේ සු සන්සේ මරණය ගැන. එබැවින් මිදිවත්තේ ස්වාමිය ආකල ඒ ගොවින්ට කුමක් කරන්නේ දැයි ඇසුසේක ඔහු කතාකට ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භාන කලෙස විනාශකොට නියම කාලවලදී තමාගේ පල කොටස දෙන්න වූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාර දෙන්නේ යයි කීසේක දැ මෙතරින් කතා කරන්නේ අන්‍ය ජාතීන්ට සුභාරංචය ප්‍රශකිවීම. එකයි පැදිලුම් ගැන ඒ සු සන්සේ න්ට කියන සේක. ගෙවල් සාධානන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබිය මේ ස්වාමින් වහන්සේ කෙරෙන් විය. අපේ ඇසුරට ඒක ආස්්චරයක්ක යන ශුදත ලියවිලිවල නුබලා කිසි කලක කියවවේ නැද්ද එබැවින් නුමලාට මම කියමි දෙවියන් වහන්සේගේ රාචය නුම්ඹලාගෙන්ආක්කොට බලානෙතිරරිමෙන දෙවියන් වහන්සගේ රාචි නුම්බලාගේ අක්කොට කෞදම මේ නුම්ඹලා කියැන්නේ යුදෙෝජාතික. නුම්බගගේෙන් මේ රාජ්‍ය ගණු ලබනවා. නැව තමාරයක් ඕප ගැලවිී ලාටඕන්නක් යුදවසනකට කියන්නේ ඒසුස් ට ස වහන්සේ මෙසිියස් වරෑ කියලලා ඔවුන් පිළිගන්නඕන. එක ඊශ්‍රාල් වංශ්‍යයක් ඒ සු සංසින්දි කලා බෙදායිම් පසුව උන්වහන්සගේ මරණයෙන් පසුව. ඉති මෙතන කියනවා දෙවන්වන්සකගේ රාජ්‍ය නුඹලාගෙන් අක්කොට එහි පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ. පල උපදවන ජාතියකට. මේ ගලපිට වැටෙන්නාා පොඩවී යන්නේය නමුත් ඒක යමක පිට වැටනොත් ඒ ඔහු ද ලිමෙන් සුනු කර දම නයයිකිී සේක නායක පූජගයොත් පරිසිවරුත් උන් මාහන්සගේ උපමා අසා ඒවාත් තමුන් ගැන කී බව ඒ අය දැනගත්තා ු වන්ස කතා කර ඔුන්ට කියලා ඒ නායකා අය ඔවුන් ප්‍රතික්ෂේප කළයි සහර නායකයන් හිටිය ඒ සු සහන්සේ විශ්වාස කර අපි දකිනො නිකෝදීමස් කියනය නායකෑ ඒෙසුස්හන්සේ හම්බවෙන්නට රාත්‍රි කාලයේද පැමිණිය ඉතිං සමාහරු හිටිය නායකවරුන් ඒ අය පිළිගත් නමුත් මේ ස්ථානයේ දැි දකින ඔවන් ඒවා දැනගත්තා ඔවන්ට කතා කනකර උුන් වහන්සේ අල්ලන්නට සෙව්ෝය නමුත් තුන්වහන්සේ අනාගත වත්තුරු කෙනෙකයි සමූහයා සැලකු නිසා ඔවුන්ට භයයේ සමහර එතන යුදෙවස්සේෙනගගෙන් මනුෂ්‍යයා පිළිගත්තා ඔඕුන් මේ මෙසිියස් වහන්සේ නැත මේ මෙසිියස්තුවා මේ අනාගත වත්තුු කෙනෙක් පැමිණ සිටි එකෙලලා මනුෂ්‍යන් ප්‍රකාශේතයේ ඔුන් බයෝු ඉතිං ඒ බයවුණ නිසා එකහෙලා ඔවන් යසුවාහන්සේව අත් තනගුට ගත්ති නෑ. මතේ උස්ුභාරංචියයේ විසි දෙකේ නැවතවාරයක් යසු වහන්සේ පළවෙනි පාදේ සිට සරණ මංගල්ය පිළිබඳ උපමාව උන්වහන්සේ ප්‍රකාශ කරලා. එතනත් යෙසු වහන්සේ උපමාවෙන් සඳහන් කරනබ යුද ජාතීන් පිළිබඳ. යසුහන්සේ එතන ප්‍රකාශ කර. හතරෙසිට කියමු නවතත් ඔොහ වෙනදාසියන් ්‍යාවමින් මෙන්න මාගේ කෑම පිළියල කරතිබේ මාගේ ගොන්නුද තරසත්තුද මනල දෙසිියල්ල සූදාා නම්බත් තිබේ මංගල්ලට එන්නේෙ කිය ආමන්ත්‍රනේ ලැබූ අයට. ආමාන්ත්‍රනේ ලැබුණේ යුදවස්සනකට. ලැබ අයට කියන්නේ කීවේ නොමුත් ඔහු ඒ නොසලකා එක්කනෙක් තමාගේ කෙතටත් අන්කෙනෙක් තමාගේ වෙළදාමටත් ගියෝය. සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා නිග්‍රහකොට මැරුවය රජුරුවෝ දහස්වී තමාගේ යුද්ධ සේනාවන් යවා ඒ මිනිී මරුවන් විනාශකට ඔවුන්ගේ නුවර ගිනි ලැවවේ. සම්පූර්ණය ඉරසලම විනාශවීම ගැන කතාගෙන. එවිට ඔහු තමාගේ දාසයන්ට කතාකොට මංගල්්‍ය සූදානම් කර තිබේ නමුත් ආමාන්ත්‍රනය ලැබෝ ඒ යුදධව ජාතිකය. ආමතනය ලැබුවේ ඒ යුදධෝ ජාතිකය දෙවියන් වහන්සේ ඒ හැම දෙයක්ම පිළියල කර යුදවසනකට නමුත් ඒ අය ප්‍රතික්ෂේප කළ නිසා ඒ අය සුදුස්සෝ නොවෙති ආමාන්ත්‍රනය ලැබුව සුදුස්සෝ නොවෙති ඒ නිසා නුඹලා මංසන්දිවල ගෝස් සම්බවෙන සියල්ලන් මංගල්ලයට කැඳවාගෙන නැයි කිීවේ තින් ඒ සු සහන්සේ මෙතැන අපට ප්‍රකාශ කරන්නේ අද අපි ඒ සු වහන්සේ තුළින් අපි එකතුවන හැම වාරටම ට ඒ ංඟල්ල පවත්වන්න පුළුව ෙසු සහන්සේ අපේ බැටළු පූජ කෑනෝය උන්හන්සේගේ ශනීරයයේ උන් මහන්සිගේ ලේ අප වෙනුවෙන් පූජා කලා ඉතින් ඒ මංගලට අපි සහභාගි වෙනවායි කියනෙ අල්ගිවිසුමට අපි සහක්භාගිවීම ඉතින් සු සහන්සේ මෙතන අපි දකිනවා හැම තැනම ඒ සුභාරංචියයේ වචනය නැවතවාරයක් ඒ අන්‍ය ජාතිීන්ට ප්‍රකාශ කරු ලැබවා එ පිස දෙකේ දාහතරේ. තන ප්‍රකාශ කරනවා ඒ මැදබිත්තිය කඩා වැටීම ගැන මොකද මේ මැදවිත්තිය ස්්‍රායිල් සෙනගත් අන්‍ය ජාතීන් උුවෙන් කරන මැදබිත්තිය සම්පූර්යම කඩාබිදි දැම්වන් එපිස දෙකේදා හතර ඉතින් ඒතන මැදබිත්තිය කියන්නේ ඊස්්‍රායිල් වංශයකව අපි තමයි ගැලවීම මනුෂ්‍යන්ට පෙන්නන වංශය අද ඒ මැදබිත්තිය වෙන්වීම ඊස්රයිල් සෙනගත් අන්‍ය ජාතීන්ගේ වෙන් කරන බිත්තිය සම්පූර්ණ වේසු සහන්සේ කඩාබිද දැම්ුවන් අ තිරේ වෙන් කරාව මාලිගාවේ දැන් ඕනෑම කෙනෙකුට දෙවන් වහන්සගේ අභිමකේට පැමිණෙන්ට පුලුවන් උන් වහන්සේ නිර්බීතකම ලබාතිනෝ යෙසු සහන්සගේ ලේතුළින් යෙසු සහන්සගේ ලේතුලින් කිසිම බයක් නැතුව හැමෝටම පැමිණෙන්න්න පුළුවන් යසු සහන්සේගේ අබිමුකයිඉතින් මුල් සභාවාපිදාකිනව ඒ අය යුදෙවවන්ගෙන් පිරිතිබනේ ඔබ දෙවැනි පරිච්චදක කියවන ක්‍රාපොතේ ඒ මුල් සභාව පිරිලා තිබුණේ යුදෙවසෙනකගේ ඒ යුදෙව ජාතින්ගෙන් ස්තේපන්ගේ මරණයෙන් පස්සු අපි දකිනවා ඒ සුභා රංචියය පතල වෙන්න පටන් ගත්තා පවුල් තුළි පවුල් එතන නැවත ගැලවීම ලැබුව පවුල් තුලින් සුභාරංචියය පතල වෙන්න පටන්ගත්තා ඉතිං කාලය සම්පූර්ණවීම ගැන දෙවියන් වන්සේ අපට කතා කරු ලැබවා අපි තව පද ඊළග සතිය බලමු දැන් මේ පදවලෙන් අපි සනාත කරගත්තා දෙවන් වන්සේ ධානියල්ට දුන්න අනාවැකගේ සම්පර්ණ වනායිකල ඉති ඔබ කවුරය බට ඇැල්ලකිවන මර්ගයාගේ පින්තූරු පෙන්න්නලා ඔබ බයවෙන්න පා ඒදේව සම්පර්ණම ෂ්ට හමර තන කකන මුර්ගයන් හර ැං ිල සති බට විස්තර පහැදිි කර දෙන්න ොනාද මේ මර්ගයන් හතර කියල ො බයිවිල පහැදිලි කලතින රාජධානීන් හතරක් ගැන ඒ ධානියල් දුටු ඒ සම්පූර්ණ පිළිමේ බබිලෝනී අධිරාජ්‍යය ගැන කතා කරය. ඉතින් ඒ රාජතුමා දුටු ඒ දර්ශනයෙන් රාජධානී හතර කොහොමද පිහිටු ලැබුවේ ඒ විතරක් නවෙේ අපි ඉතිහාසේ බැලවානං කොහොමද ඒ දේවල් දෙවියන් වහන්සේ උන්වහන්සේ පිහිටවලා මොනවද උන්වහන්සේ සනාත කරු ලැබුවගේ අපි ඉළඟ සතියේ බලමු විස්ත්‍රව ඒ විතරක් නෙවෙයි දැන් අන්තකිස්සුස්ගේ කාලය ආරම්භූන එදා පටන් ඒ රෝම අධිරාජය වැටීම පටන් අපි දකිනෝ ඒ විතරක් නෙමව දානියල් පොතේ අග ගැන කතා කරනවා. ඊළඟ සතිය ම විශත්‍රවයේ පැහැදිලි කළ දෙන මොකක්ද මේ අංග කියන්නේ ඒ විතරක් නෙමේ ඒ රාජධානය හතර අපි විශත්‍රව ඊළඟ සති බලමු. අප විශ්වාස කරන්නේ ජයග්‍රාහි ජීවිතය ඔබට ආශිර්වාදයක්දී ඇති බවයි. වැඩිවිස්ත්‍ර සහ අනිෙකුත් දේශනා හා යක්ඥ සඳහා, බnduුවයි හයි देखாய் දෙ තුසි හතලිය හාරසිය හතල අමතந்த. විද्यු තැpēල info@ believe fellowshiplowship SL.org. දෙවියන් වහන්සේ සමග ඔබි සබදිියාව ශක්තිමත් කරන ලිපි කියවීමටද ඇදහිල්ලේ පනිවිඩ හා ගීතිකා ඇසීමටත් නැරඹීමටත් දිනපතා දේවචනය ප්‍රකාශකිරීමටත් බිලව වෙshipිප එල්.න්තර්ජාල හරහා මෙම සේවාව ඔබට පාසුකම් සලසා ඇත.සාතිපතා පවත්වුණු ලබන ප්‍රසංසා නමස්කාර මෙහයේදී දේව වචිනය අසන්නට අපහා එක්වන්න.